Single geek shaker, him and that tongue, Chunks Bro YouTube channel, like another tape geek yellow, Okoma, Ivan Kela Piligano, eating other tape Katakaran, Anthurjali Hesiren, Vertica Arakshakari, Hesiren, two factor verification, you know, option like a Pavichikaran, Kohoma the Kela. Eating Godaka complained Kaladimno, Tamangi Facebook, like a hack Kunagela. Eva game a Tamangi Gmail, like a hack Kela, Maven Kota, Tayagi Clash of Clan account, taking a game sell and Karnagela. Facebook එක හැක් වෙලා එක වෙන කෙනෙක් පාවිච්චි කරනවා ඒ විදිහට තමයි ගොඩක් කම්ප්ලේන් ආවේ. ඉතින් ඇත්තටම මේකට අපි හැක් වුණා කියලා නෙමෙයි කියන්නේ. අපේ පාස්වර්ඩ් එක වෙන කෙනෙක් අරගෙන ඒකට ලොග් වෙලා තියෙන්නේ. ඒකට මොනවා කිව්වත් කොහොමවත් එතනදි වෙලා තියෙන්නේ අපිට ගොඩක් ලොකු කරදරයක්නේ. ඉතින් ඒකෙන් ආරක්ෂා වෙන්න නම් ඔයාලට මේ 2 factor verification කියන එක අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ නිසා අපි පාස්වර්ඩ් එකට අමතරව බලමු කොහොමද මේ ඔප්ෂන් එක පාවිච්චි කරලා අන්තර්ජාලය ගොඩක් ආරක්ෂාකාරීව සැරිසරන්නේ. කම්පියුටර් එකට එහෙම නැත්නම් අන්තර්ජාලයට අපේ ඕනම කම්පියුටින් ඩිවයිස් එකකට අපිව අඳුන්වලා දෙන්න ප්‍රධාන ක්‍රම තුනක් තියෙනවා. පළවෙනි එක තමයි අපි දන්න දෙයක් මේ කම්පියුටර් එකට කියන එක. හරියට අපේ පාස්වර්ඩ් එක වගේ. ඒක දන්නේ අපි විතරයිනේ. අනිත් දේ තමයි අපි ගාව තියෙන දෙයක් මේ ඩිවයිස් එකකට එමන් නැත්නම් අන්තර්ජාලයට ෆෝන් එකකට කම්පියුටර් එකට පෙන්වන එක. එමන් නැත්නම් පෙන්වන්න සලස්වන එක. ඉතින් ඒක හරියට අපේ ID කාඩ් එක වගේ පාවිච්චි කරන්න පුළුවන්. තුන්වෙනි ක්‍රමය තමයි අපිව අඳුන්වලා දෙන්න සම්පූර්ණයෙන්ම අපිව පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් බයෝමෙට්‍රික් කියන්නේ ඒකට තමයි. අපිට අපේ ෆින්ගර් ප්‍රින්ට් එක දෙන්න පුළුවන්, අපේ S2 ස්කෑන් කරන්න iris ස්කෑන් එකක් තියෙනවා නම් පාවිච්චි කරන්න පුළුවන්. මේ වගේ අපේ ෆේස් ඩිටෙක්ෂන් වගේ අපේ මූණ ස්කෑන් කරන්න යාළුවට දෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය ක්‍රම තුන තමයි අපේ කම්පියුටර් ඩිවයිස් එකක් ස්මාර්ට් ෆෝන් එකක් එහෙම නැත්නම් මේ අන්තර්ජාලය අපිව අඳුර ගන්න පාවිච්චි කරන්නේ. ඉතින් ගොඩක් අපි පාවිච්චි කරන්නේ අපි දන්න දෙයක්. එහෙම නැත්නම් පාස්වර්ඩ් එක. ඉතින් මේ වෙනකොට ලෝකේ තියෙන ගොඩක් වෙබ්සයිට් පවා පාවිච්චි කරන්නේ මේ පාස්වර්ඩ් කියන එක. මෙතනදී අපි කියන්නේ වන් ෆැක්ටර් වෙරිෆිකේෂන් එකක් කියලා. මොකද එයා අපිව එක ෆැක්ටරකින් විතරයි අඳුරගන්නේ. අපි දන්න දෙයක්. එහෙම නැත්නම් අපේ පාස්වර්ඩ් එකෙන් විතරයි අඳුරගන්නේ. ඉතින් පාස්වර්ඩ් එක මේ වෙනකොට ගොඩක්ම අනාරක්ෂිත දෙයක් වෙලා කියලා මම ඔයාලට චනුක්ස් පාස්වර්ඩ් කියන වීඩියෝ එකෙන් අරගෙන ආවා. ඔයාලට පුළුවන් YouTube එකට ගිහිල්ලා චනුක්ස් පාස්වර්ඩ් කියලා සර්ච් කරොත් ඒ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න. එතන මම කියලා දීලා තිනවා පාස්වර්ඩ් එක කොයිතරම් අනාරක්ෂිතද, ඒ වගේම ආරක්ෂාකාරී පාස්වර්ඩ් එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් පාස්වර්ඩ් එක මේ වගේ වීක් පාස්වර්ඩ් පාවිච්චි කරන අයට වගේම මේ වෙනකොට පාස්වර්ඩ් ඩේටාබේසස් ගොඩක් ලීක් වෙලා තිනවා. ගොඩක් ප්‍රසිද්ධ වෙබ්සයිට් වලින් පවා. ඉතින් ඒ නිසාත් අපේ මේ වන් ෆැක්ටර් විදිහට අපි ආරක්ෂා කරගෙන ඉන්න වෙබ්සයිට් එතකොට අපේ ඩිවයිසස් වගේ හැක් වෙන අවදානමක් තියෙනවා. අනිත් එක තමයි මේ බ්‍රූට් ෆෝස් ඇටැක් කියන්නේ. ඉතින් මේකෙන් පුළුවන් අපේ පාස්වර්ඩ් එක ගෙස් කරන්න. ඉතින් මේ තාක්ෂණයේ මේ හැකින් ටෙක්නොලොජිය එක මේ වෙනකොට ගොඩක්ම දියුණු, ගොඩක්ම පවර්ෆුල් වෙලා තියෙනවා. ඉතින් එන්න එන්න පාස්වර්ඩ් එක අපි කොච්චර සංකීර්ණ කරත් මේ වගේ ඇටැක් වලින් මේ අපේ පාස්වර්ඩ් එක අඳුරගන්න පුළුවන් හැකියාව හැකර්ස්ලට තියෙනවා. ඉතින් ඔන්න ඕකට සොලියුෂන් එකක් විදිහට තමයි අපි මේ 2 factor authentication එහෙම නැත්නම් 2 step verification කියන ඔප්ෂන් එක පාවිච්චි කරන්නේ. ඉතින් මේ 2 factor verification එකට හොඳම උදාහරණය තමයි අපි ATM එකෙන් සල්ලි ගන්න අවස්ථාව. අපි ATM එකේ කාඩ් එක විතරක් අරන් ගියාට වැඩක් නැහැ. අපිට සල්ලි ගන්න බෑ. ඒ වගේම තමයි අපි ATM එකේ PIN number එක විතරක් අරන් ගියාට වැඩකුත් නැහැ. ඒකෙන් සල්ලි ගන්නත් බෑ. අපිට අනිවාර්යෙන් කාඩ් එක දාන්නත් වෙනවා, PIN number එක ගහන්නත් වෙනවා. මේ දෙකම එකතු වුණොත් තමයි අපිට මේකෙන් සල්ලි ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔය තියෙන්නේ එක ෆැක්ටර් එකක්, තවත් ෆැක්ටර් එකක්, මේ දෙක එකතු වෙලා මේක 2 ෆැක්ටර් වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි දන්න දෙයක් පාස්වර්ඩ් එක, අපි ගාව තියෙන දෙයක් කියන්නේ අපේ ATM කාඩ් එක. ඉතින් ඔන්න ඔය විදිහට තමයි 2 ෆැක්ටර් වෙරිෆිකේෂන් එක වැඩ කරන්නේ. ඉතින් මේ වෙනකොට අපේ ස්මාර්ට් ෆෝන් එක විතරක් නෙමෙයි Facebook, Gmail, Apple වගේ මේ හැම ඔන්ලයින් account එකක්ම පවා මේ 2 factor authentication එකට අපිට අවස්ථාව දෙනවා. හැබැයි ගොඩක් අය මේක පාවිච්චි කරන්නේ නැහැ. අද මම ඔයාලට කීපයක් කියලා දෙන්නම්. පළවෙනියට අපි බලමු අපේ Gmail එක කොහොමද මේ 2 factor authentication කියන තාක්ෂණයෙන් ආරක්ෂා කරගන්නේ කියලා. ඔයාලට පුළුවන් ඔයාගේ ෆෝන් එකෙන් හරි ඔයාගේ කම්පියුටර් එකෙන් හරි 2 step verification කියලා Google එකේ search එකක් දාන්න. ඉතින් උඩින්ම ආව මේ link එකේ තමයි හැමදේම තියෙන්නේ. ඔයාලට මේ link එකට ගිහිල්ලා මෙතනින් get started ගියාට පස්සේ ඔයාලට මේ වගේ option එකක් බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයාව identify කරගන්න ක්‍රම කීපයක් දීලා තිබුණත් හොඳම දේ තමයි ඔයාගේ smart phone එක පාවිච්චි කරන එක. මොකද අපි password එක කියන්නේ අපි දන්න දෙයක්, smart phone එක කියන්නේ අපි ගාව තියෙන දෙයක්. ඔන්න දැන් අපි ගාව factors දෙකක් තියෙනවා. අපි දන්න දෙයක් සහ අපි ගාව තියෙන දෙයක්. ඔන්න දැන් අපිට මේ තාක්ෂණය පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපිට කරන්න තියෙන්නේ අපේ ස්මාර්ට් ෆෝන් එකේ එහෙම නැත්නම් අපේ මොබයිල් ෆෝන් එකේ නම්බර් එක මෙතනට දීලා අපිට මේක එන්න ඕනේ කෝල් එකකින්ද SMS එකකින්ද කියලා සිලෙක්ට් කරන්න විතරයි. ඉතින් ඊට පස්සේ අපේ ෆෝන් එකට මේ විදිහට මම SMS එක සිලෙක්ට් කරාට පස්සේ SMS එකක් එනවා. අපිට මේ SMS එක ආයෙත් මෙන්න මේ text field එකේ දැම්මට පස්සේ අපිට අපේ account එකට log වෙන්න පුළුවන්. ඉතින් එතනදි වැදගත් දේ තමයි අපි ඊළඟට Gmail එකට log වෙනකොට password එක ගහලා enter කරපුවොම එයා log වෙන්නේ නැහැ. ඊළඟට අහනවා අපි ගාව අපේ ෆෝන් එක තියෙනවද කියලා. මොකද අපේ ෆෝන් එකට එයා SMS එකක් එවනවා. ඒ එවන SMS එකේ code එක අපිට මෙතන Gmail එකට enter කරන්න පුළුවන් වුණොත් තමයි අපිට සම්පූර්ණයෙන්ම log වෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් දැන් ඔයාලට තේරෙනවනේ කවුරු හරි අපේ password එක හොරකම් කරාට වැඩක් නැහැ. මොකද අපේ ෆෝන් එකටත් එයා ගාව තියෙනවනේ. මොකද ෆෝන් එකට SMS එකක් ආවිල්ලා ඒ code එක දැම්මොත් විතරයි අපිට log වෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ වගේම තමයි ෆෝන් එක විතරක් තිබ්බත් වැඩක් නැහැ. අපේ password එක දැනගන්නත් ඕනේ. ඉතින් ඔන්න ඔතන ඔයාට ගොඩක් ආරක්ෂා කරගන්න පුළුවන් ඔයාගේ Gmail එක.
ඉතින් ඔයාලට මෙතනදී තවත් දෙයක් තියෙනවා මේ කෝඩ් එක ඔයාලට නැවත නැවත අහන්න ඕනේද ලොග්ඉන් ලොග්ඉන් සැරේට මේ කම්පියුටර් එකෙන් මේ ඩිවයිස් එකෙන් අහන්න ඕනේද කියලා අහනවා ඉතින් මේක ඔයාගේ ෆෝන් එක නම් ඔයාගේ කම්පියුටර් එක නම් ඔයාලට අහන්න අවශ්‍යතාවයක් නැහැ නේ ඔයාලට මේ ටික් එක අන්ටික් කරන්න පුළුවන් හැබැයි ඔයා යාළුවෙක්ගේ ලයිබ්‍රරි එකේ කැම්පස් එකේ වගේ කම්පියුටර් ඔෆිස් එකේ වගේ ලොග් වෙනවා නම් ඔයාලට මේක නිතර නිතර අහන්න කියලා දාලා තියන්න පුළුවන් ඉතින් ඒ වගේම අපි හැමෝටම තියෙන Facebook account එකටත් මේ 2 factor verification එක මේ වෙනකොට තියෙනවා. ඔයාලට පුළුවන් ඔයාගේ phone එකෙන් හරි ඔයාගේ computer එකෙන් හරි ඔයාගේ Facebook එකේ settings වලට යන්න. Settings වල security settings අතරේ ඔයාලට මේ login approval කියන option එක බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන ගිහිල්ලා tick එකක් දැම්මම ඔයාගේ phone එකට මෙයා phone number එක අහලා code එකක් එවනවා. ඒ code එක ඔයා මෙතන type කරාට පස්සේ ඔන්න Facebook එකෙත් මේ 2 factor authentication option එක on වෙනවා. एवं ईट अमतर फेसबुक के तवत ऑप्शन का फेसबुक ऐपे सेटिंग्स यटे गिया मे विधि कोड जनरेटर गील ऑप्शन का बलगन पुलवा इतनी एस एम एस का अमतर वे ऐपे तीन मिथन कोड का पुलवा पहासुकाम फेसबुक तीन ඉතින් එක්කවට SMS එකක් එවයි එහෙම නැත්නම් ඔයාගේ Facebook එකට මේ කෝඩ් ජෙනරේටර් එකක් එවයි. ඉතින් මේක ගැන දන්න නොදන්න හැමෝටම තේරුම් ගන්න ලේසි වෙන්න තමයි මම මේ උදාහරණ දෙකක්ම ඔයාලට කිව්වේ. ඉතින් මේ වෙනකොට ඔයාගේ ෆෝන් එකේ ඔයාගේ ඩිවයිසස් වල තවත් ඕනතරම් වෙබ්සයිට් වල මේ වගේ 2 factor verification option එක enable වෙලා තියෙනවා. ඉතින් ඔයා ගිහිල්ලා ඔයාට ගොඩක් ආරක්ෂාකාරීව අන්තර්ජාලයේ ඉන්න ඕනේ නම් මේ දේවල් enable කරගන්න පුළුවන්. ඉතින් ඔයා වගේ මේ වගේ videos බලන්න තවත් ගොඩක් අය ආසාවෙන් ඇති. හැමෝම වීඩියෝ මේ වීඩියෝ එක share කරයි කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් තවත් අය මේ ගැන මුකුත්ම දන්නේ නැති අයත් ඇති. ඒවත් දැනුවත් කරන්න අපේ වගකීම ඒ නිසා ඒ හැමෝටම බලන්න මේ වීඩියෝ එකගේ social media වල share කරන්න. ඉතින් මේ වගේ videos මම ගොඩක් කරලා තිනවා මගේ YouTube channel එකේ. ඔයාලට පුළුවන් YouTube එකේ ගිහිල්ලා Chanux Bro කියලා search කරලා මගේ video ඔක්කොම බලන්න. ඉතින් ඒ වගේම පල්ලෙහා තියෙන රතු පාට බටන් එක subscribe කියලා ඔයා මාව අනිවාර්යෙන් subscribe කරොත් මගේ video upload කරපු ගමන් ඔයාලට notification එකක් ගෙන්න ගන්නත් පුළුවන් වෙයි. මෙතින් මගේ social media මාව like කරන්න, follow කරන්න, single mtex education update ඉක්මනට ඔයාලට ගෙන්න ගන්න. අද single geek show එකත් එක්ක එකතු වුණාට ඔයාලට ගොඩක් සතුටුයි. ගව single geek show එකෙන් අලුත් දේවල් ගොඩක් කරන් අපි ඉක්මනට හම්බෙමු.